මේ එලි මහනින් එක හරි වටිනවා සනීපයි මම මේ සක්මනයි එවයි මේ වෙලාවේ මෙතනදිම කියන්න ඊට පස්සේ පින්වතුන්ලට සනීපතනක් අල්ල පස්සේ අපි සක්මන් කරන්නේ වෝම් අප් එකක් වගේ ඉඳගන්න එතකොට සක්මන කියන එක අපි දිගටම කරොත් ජීවිතේ හැම ඉරියව්වකදීම කරන්න පුරුදුනොත් විශේෂයෙන් සක්මන් කරන්න ඕනේ වෙන්නේ නැහැ තමන්ට ඉබේම මේ භාවනාවක් ඕන තැනක ඉඳගත්තම සමාධියකට එන්න පුළුවන් තත්ත්වය. හැබැයි පින්වතුන්ලා කාර්ය බහුලත් එක්ක කපාටම හැම වෙලෙම සතිය පීටන්න බෑ. එතකොට සෙකන්ඩ් ගියර් එකට දාගන්න වෙනවා. සෙකන්ඩ් ගියර් එක කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඒ කියන්නේ ඉන්ද්‍රියංගෙන් අනවශ්‍ය දේ ගන්න නැතුව ඉඳ පුරුදෙනවා. පින්වතුනි මේක මට අමුතුයි මේ මේ මොකද්ද ස්පීකර් එක එහෙන් සද්ද එනවා මගේ එහෙම කටහඬ ඇහිලා නැහැ ඉස්සර ඒක කරන්න දෙයක් නැහැ මම බලන්නම් මේක මට ඇහෙනවා මම කතා කරන්නේ දෙයක් පඩකි මම නෙමෙයි ඒක නිකන් හුලං මාත්‍රයක් පැතිලව හිතට විඥාණයට කැටෙන දැන් සනීපයි මේ සනීපය ඕනේ බලන්න මම දැන් ගියාම අර රස්නෙත් නැති සීතලක් නැති තැනක් අල්ල ගන්න පින්වතුනි හරිද දැන් තේරෙනව නේද දැන් මේ තියෙන ගාන මේක අවශ්‍යයි මේ මේක හොයා ගන්න ඕනේ ගෙදර ගියත් කොහේ හරි ගියත් භාවනා කරන්න යනකොට මේක අවශ්‍යයි ගොඩාක් රස්නෙත් බෑ ගොඩාක් සීතලත් බෑ මේ සනීපයේ භුක්ති විඳින්න රිලැක්ස් කරන්න මස්සල්ස් මාංශපේශි හුස්ම කරන් යනුස්මෙන් ඔක්කොම ටෙන්ෂන් එක නැති වෙන පිට මේ ඕගනයිස් කට්ටියට ඒක කරන්න ලැබෙන්නේ පව් ඒගොල්ලන් ගොච්චර මහන්සි වෙනවද ඒගොල්ලන් මේක බුක් විඳින් ලැබෙන්නේ ස්වාමි මහන්සෙන් මේ හම්බෙච්ච වෙලාවේ මෙයාට මේ මානසික සුවය චිත්ත ශක්තිය ඒගොල්ලන්ගේ ඉදිරි අරමුණු කරා යන්න අවශ්‍ය කරන බලවේග මේ වෙලාවේ මතු කරගන්න ලැබෙන්නේ ඒ වගේම ඇවිදින චෛත්‍යයක් වෙන්න මේ පින්වතුන්ලා ඉස්සරහට ප්‍රතිපත්ති පුරාගෙන ඒ හැම වෙලේම මාර්ගයේ වාසය කරන මෙහෙම එනවා කියන්නේ අනිවාර්යයෙන්ම දැනුත් මාර්ගයේ යන කට්ටියක් මේ ඔක්කොම නැත්තම් එන්නේ නැහැ පින්වතුනි. ඔකලන් නැත්තම් පෑ දෙක තුනක ප්‍රෝග්‍රෑම් එකකට ඒවි හැබැයි මේ වගේ එන්නේ ඔකලන් මහන වෙන්න සුදුසුයි පින්වතුනි. මට එක සතටක් තින් අපි දැන් මේ වෙලාවේ චුට්ටක් මේ හොඳ හොලඟ දැනෙන්න හොඳට ෆීල් වෙන්න හොලඟ ඇඟේ වදිනවා ඒ සනීපය වැඩි තියෙන දැන් ආවොත් ටිකක් අමාරුයි හොඳට උඩුස්ම කරන් යට හුස්ම ඔක්කොම බරගතිය ටෙන්ෂන් එක එතනින් යනවා කියලා හිතන්න උඩ හුස්මේදී නමෝ බුද්ධ ජනහොස්මෙදි බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ අරහං පාපං නකාරේ අරිහත්ත පලං පත්තු අරහං නාම තේ නමෝ සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශන සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ සුකතෝ සුගතන්තානං සුගතෝ සුන්දරම්පිච නිපානං සුගතින් යන්ති සුගතෝ නාම තේ නමෝ අනුත්තරෝ ඥානසීලේන යෝ ලෝකස්ස සු අනුත්තරෝ අනුත්තරෝ පූජ ලෝකස්මින් තන්නමස්සාමි අනුත්තරෝ
අනුත්තරෝ දේවායක් පා මනුස්සානං ලෝකේ අංග පලං තතං දතං තං තම යානන්තං පුරිසා ජනතේ නමෝ භගවා භගවායුත්තු භගං කලේ සවාහතෝ භගං සංසාර මුත්තාරෝ භගවා නාමතේ නමෝ. මුලට පින්වතනි බුදු ගුණ ස්තිපත් කරේ මම ඉන්ස්පයර් කරන්න. මේකට අපි කියන්නේ අඳන්නේ මෙහෙ මොනවද තියෙන්නේ මොකද්ද අපිට අධ්‍යාත්මික නෙස්ට මෝල්ට් එකක් අවශ්‍යයි. ඒක හැම වෙලෙම එකෙන් පටන් ගන්න ඕනේ. ඒතර අර තියෙන බරගතිය දුවන ගතිය අටුවේ හරියට බුද්ධාලම්බන පීතිය එනකොට කඳුළු වෙයි පිඟ පපුවට දැනේ බුදුහාඳුර. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඕම රිලැක්ස් වෙන්න දෙන්න ඇඟ ශරීරය. අර මම එදා පෙන්වා වගේ තමන්ගේ ඇඟ ගැන බරක් ගැන හොයන්න මෙයක් නැතුව නිකම් මලානික වෙන්න වගේ. හැබැයි මේ හිත දිහා බලාගෙන අල්ලන් ඉන්නවනම් මෙම කැම්බුල් ඔක්කොම රිලැක්ස් වෙන්න ඕනි. අනල් පටලේ රැලි නැති වෙන්න ඕනි. මේවා සයින්ස්. රැලි වැටලා තිනවා කියන්නේ එක එක කල් කල් බල සිටි හිත හිත ඉන්න සිටි විදි. කීක ප්‍රශ්න තියෙන පුළුවන් පින්වතුනි. හැබැයි නිදුකානන් වංශයේකේ ශාස්ත්‍රයේ ඖෂධ ගණ්ඩය මේ ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ තමන්ට ප්‍රශ්න ඕම රිලැක්ස් වෙන්න ලැබෙන්න ඇඟේ දැන් අවුව වදිනවා. ඒ වදින එක හොඳට නෝට් කරන්න. එක එක සිතුවිලි එනවා නම් මතක් කරන්න මේ මොහොත එනකොට ඒ ඔක්කොම ඉවරයි පින්වත්. දැන් මොනවාද දැනෙන්නේ කියලා ෆෝකස් කරන්න. මොකක් හරි ඇහෙනවද? ඇහෙන එකනේ අපිට එන්නේ. මොකක් දැන් ඇහුනේ? කුසද නේද පින්කට? මේක හම්තට ඔබ ඔළුවට වදිනවා දැනෙනවද? අන්‍ය වදින තැන් තර වෙන තැන් ඒකට ඉඩ දෙන්න. මේක පිච්චෙනවා ආරක කියලා රෙසිස් කරන්න යන්න එපා. මේක වෙච්චාවි. මං කලුණාට කවන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. සමා සුද්ධ අතර ඉන්නවට ටිකක් සුදු වෙන ලේසි කියලා හිතනවා. හැබැයි අපේ හිත සුදු වෙනත් හරි පිංගත අතරි මේ ගුණිය වැඩුණොත් තමයි අමුතු චාම් එකක් එවි. අමුතු ආභරණයක් එවි. මුළු ලෝකෙම වශී වේවි. මෙහෙම කොහොම තමන්ට අතරින්න මල කඩක් කියලා හිතන්න මේ ශරීරය. මන්ට ගාන කවුද මම? මෙහෙම ඉඳන් ඉන්නකොට ටික රිලැක්ස් වෙන පැත්තටම හිත බලලා හිත මෙහෙම හිතේ කූල් එකක් තියෙනවා. ඇඟ ගැන හිතන්නේ නැති උඩ හුස්මෙන් යන හුස්ම ඔක්කොම බර ටෙන්ෂන් එක නැති වෙනවා. පස්සේ අවුව ටිකක් එනවා. එක කමක් නෑ. මම පින්වතුන්ට වෙලාවක් වුණේ නෑ ගේන්න කියන්න හිටියා බුද්ධ වචනේ කියලා. word of the buddha ඥානති ලෝක ස්වාමී වහන්සේගෙන්. ඒක මෙහෙ ගන්න පුළුවන් නම් ගන්න. ඒකෙන් මම කොටසක් අරන් අපි වඩනවා.
වඩලා ඉවර වෙලා හිත තාම ස්ටැබ්ලිෂ් වෙන්නේ නැත්නම් සක්මනට බහිනවා. තුල මහස්තිපදෝපන සූත්‍රෙත් මේක සූත්‍රේ බුදුහාඳුර තමයි අපි ගුරු කරන්නේ. දැන් බුදුහාඳුරගේ වචන ප්‍රැක්ටිකල් කරගන්න අවශ්‍ය කරන තැම්පත්භාවයට තමයි මෙතෙක් ට්‍රයි කරේ. සෝබා ධර්මයට ආවා. නිකන් භාවනා කරන්න කියලා පීඩාවක් ගත්තේ නේ. ඔහෙ shopping mall එකට යනවා වගේ relax කර. ඔහොම ඇවිල්ලා දැන් මේ ටිකක් සෝබා ධර්මයේ සිසිල ඒක වින්දා. ඇඟපත රිලැක්ස් කරන්න පුරුදුනා. මේ ලැබිච්ච සිම්පල් දේවල් වලින් සතුටු වෙන්න පුරුදුනා. ඒ වගේම වෙච්ච දේවල් දැන් හිතන්න නැතුව මේ මොහොතට හිත පිහිටන්න පුරුදුනා. දැනෙන දේට ඇඟ තරවිලා තියෙන හැටි, අවුව ඇඟේ වදින හැටි, ඒවා නෝට් කරන්ඩ කුරුල්ල සද්ද කරන එක, ඒවා එහෙම ඒ වෙලාවට හිත පිහිටන්න පින්වතුන්ලා ඒක චුට්ටක් දැන් ඒකේ තුල වාසය කරන මේ ධාතු මනසිකාරය වටිනාරමම නැන්ද බණිනකොට ඒක රියැක්ට් වෙච්ච නැති එකේ කොටසක් මෙතන එනවා. මේ වර්ඩ් ඔෆ් ද බුද්ද එකේ පාලි භාෂාවෙන් කෙලින්ම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තිනවා. ඒ ප්‍රධාන ප්‍රින්සිපල්ස් චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ බුදුහාඳුර කියපු ආකාරයටම වෙන කෙනෙක් ඒක තේරුම් කරලා දෙන එකවත් මොනවත් නෑ. ඕකයි අපි අන්තිමටම මේ මිනී කරන්න පුළුවන්. බුදුහාඳුරත් එක්ක කනෙක්ට් වෙන්න පුරුදු වෙන්න ඕනේ. බුදුහාඳුර කියනවා what now is the solid element. පතරි ධාතුව මොකද්ද පින්වතුනි? The solid element may be one's own or it may be external. And what is one's own solid element? දැන් පින්වතුනි මේකට එන්නත් ඉස්සෙල්ලා තමන් ඉඳන් ඉන්න හැටි ඇඟ අමාරු රිදෙනවා වගේ දැනෙනවා නම් එහෙම ඉඳන් ඉන්න එපා. කකුල් කෙලින් කළා හරි මොන හරි පහසු ඇඟ ගැන හිතන්නේ නැති ඉඳිල්ලක් ඉන්න පින්වතුනි. අමාරු නම් ශාලා වස්සට හරියම ගිහිල්ලා තමන්ට මේක කරන්න නිකන් සනීප විදියක් බලන්න ඇඟ. නිින්ද යන්නේ නැති තමන්ට ගරු බුදු හාමුදුරන් බුදු ස්වාමි වහන්සේට අගෞරවයක් වෙයි කියලා කකුල් දික් කරින් නැතු එහෙපින්න ඕනේ නැහැ. මේක මාස්ටර් කරොත් තමයි ගරු කරන්නේ. ඒකින්ද කකුල් දිග ඇරලා හරි පහසු විදියකට ශරීරයේ තියාගන්න පිණිස. මේක දැන් අපි එළියෙන් අපි ඉඳන් ඉන්න හැටි පොඩ්ඩක් බලන්න රිලැක්ස් කරන් ඥාන ලෝකහාඳුරුම් දැන් මම මන්දිහා බලනවා සිවුරු පෙරවගෙන මේ මයික් එකක් ඉස්සරහින් තියෙනවා. දැන් ග්ලාසස් උද්දාගෙන තිනවා. මෙහෙම බලනවා, කතා කරනවා, කට මූව් වෙනවා. අන්න ඒක තමන් දිහා තමන් බලන්න ඕනේ. තමන් ඉඳන් ඉන්න ඇඳුම, තමන්ගේ දැන් තියෙන ශරීරය ඉඳන් ඉන්න විදිය. ඊට පස්සේ what now is the solid element? මොකද්ද මේ ඝන මේ පතවි ධාතු පුතුහාඳුරහන. The solid element may be one's own or it may be external. Ajjattam va bahittam. Tam patavi eli dhatuwa mage baahira abhyantara kiyanne mage tula tiyana. Yani mage shaririye kiyala ganna tan wala tiyana gana gatiya. Baahira kiyala kiyanne oy pinwathun lage sharira me chaitya me magen bæhara. What is one's own solid element මොකද තමන්ගේ කියලා කියන අභ්‍යන්තර කියලා කියන මේ ඝන මේ පතවි ධාතු whatever is one's own person පුද්ගලයා කියලා ගන්න තමන්ගේ body there exists තමන්ගේ ශරීරයේ කර්ම විපාක අනුව හය ගතියෙන් firmness එකයි hardness එකයි හය ගතියෙන් ඒ කියන්නේ යුක්ත දේවල් ඒ කියන්නේ කොණ්ඩේ ඔළුව මවිල් නෙපතු ඒවා මෙනි වෙන දත් තියෙනවා. ඒක හයිය ගතිය වැඩිනේ පින්වතුනි. හැම දියාරු ගතිත් තියෙනවා වෙන මේ උෂ්ණත්වයක් තියෙනවා. තිබට හයියගේ ගති වශයෙන් ඒක ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ඇට එම් ටග්ගල පික්චර් වෙනුනේ ඇටේ ඒ හයිය ගතියෙන් තියෙනවා. බෝන් මැරෝ එක, කිඩ්නි එක, පපුව, ලිවර් එක, ඩයෆ්‍රම්, ස්ප්ලීන්, ලංග්ස්, ස්ටමක්,
බඩවැල් බොක්ක එතකොට අසුචි මේක තමන්ගේ කියලා ගන්න හයිය ගතිය now whether it be one's own solid තමන්ගේ කියලා ගත්තත් බාහිර හයිය ගතියෙන් යුක්ත දේවල් තිබ්බත් ඒවා නිකන් ගතියෙන් සමානයි නිකන් පතවි ධාතුවක්ම පමණයි කොච්චර එළියෙන් බාහිර කියලා එක හිතෙන් එන අදහසක් පමණයි පිංගුතේ ඒක ටිකක් මෙනී කරන්න පොඩි වෙලාවක් තමන් චිත්‍ර රූපයක් හිතෙන් ඇති වේවි දත තට්ටු කරලා බලන්න මේ ඇඟිල්ලෙන් මන් තට්ටු කරන ඒ හයිය ගතියයි මේ පොතට තට්ටු කරනකොට ඒක බාහිර හයිය ගතිය පිංගුතුනි දෙකම එකයි කටස්සේ දත තියෙනකොට තමන්ගේ කියලා හිතනවා. ඔය දත ගලවලා කාගේ හරි බද්ධ කරොත් සාමාන්‍යයෙන් ටූත් ට්‍රාන්ස්ප්ලාන්ට් නෑනේ නේද මං හිතන්නේ. ඒක තමන් පිච්චර කරන්න. ඒක මගේද? ඒක ඔළුවේ එන මුලා අයිඩියාක් නේක නේද? අදහසක් නේද? කන්සෙප්ට් එකක් නේද? අපි ඒක බදාගෙන මේ ශරීරේ ඉන්න හැටි තමන්ට පේවි. ඒක එහෙම බලලා අතරින්න පින්වතුනි. සහල්ු කරගන්න හිත මගේ දත කියන එක නෙමෙයි මේක නිකන් දතක් හයිය ගතියක් පමණයි කියන එක මේම නිෂ්කලංක මේ නලලෙන් වගේ කල්පනාව ගන්න one should understand a contrary reality through it and this is මේක මට අයිති නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මේක තමයි අනත්ත ස්වභාවය ඇත්ත සත්‍ය what now is the fluid and මොකද්ද මේ ආපෝ ධාතුව ධ්‍යාරු ගතිය තමන්ගේ වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් තමන්ගේ කියලා ගන්න මේ ධ්‍යාරු ගතිය කර්මානුරූප විපාක වලින් හැදිච්ච දේවල් තමන්ගේ ඇඟේ තුල ශරීරය තුල ඒවා තමයි සොට්ටු සෙම ලේ එක පින්තූරයක් හිතට ගන්න ලේ රතු පාටට තියෙනවා දාඩිය ෆැට් ටියර් ස්කින් ග්‍රීස් ඔහම ෆ්ලුයිඩ් එලිමන්ට් තමන්ගේ තියෙන එකක් හෝ වෙද ඉට් බී එක්ස්ටර්නල් එළිය තියෙන එකක් වතුර මේකක් වෙන්න පුළුවන් ගඟ තියෙන්න පුළුවන් මෙතන මේ පූල් එකේ තියෙන එකක් වෙන්න පුළුවන් පඩල් එකේ ඒ දෙකම පින්වතනි ධ්‍යාරු ගතිය පමණයි ඒක නිකන් මිනී කන දැන් මේ වෙලාවේ ලේ දුවන ඇති තමන්ගේ ශරීරයේ ඒ ලේ දුවන එකත් අපෝ ධාතුව එතකොට අර බාහිර තියෙන ලේ වතුර තියෙන එක ගතිය අපෝ ධාතුව ඒ ධාතු වශයෙන් ධ්‍යාරු වශයෙන් දැන් මුත්‍රා ඇතුලේ තියෙනකොට අපේ කියලා හිතනවා ටොයිලට් එකට යනකොට ඒක මොකද්ද ඒ වතුර වෙනවා එතන මේක ඔළුවේ තිබ්බ එකක් නේ ඇත්තට මෙහෙම තමන්ගේ මේ සංඥා ඔළුවේ චිත්‍ර රූපයක් ඇති වෙන්න ඕනේ මෙහෙම තැම්පත් කරන් බලන්නේ ඒකට පිංවතුනි ඇඟ හෙල්ලි හෙල්ලි තමන්ගේ සනීපයක් හිත ඇතුලේ නැතිකොට මේවා පේන්නේ නැහැ පිංවතුනි සතිපට්ඨානයේ වැඩෙන්න මේ පංච නිවරණයන්ගෙන් මිදලා තියෙනෝන්නේ. හැබැයි මේ සනීපෙන්න තමයි මම ඔය කියේ කය සැහැල්ලු කරගන්න. gedara vechcha ප්‍රශ්න දැන් මෙතන නෑනේ කියලා ඒක මතක් කරන්ඩ ඒක තමන් අනවශ්‍යව හිතන වැරදි හිතවිල්ලක් කියලා. ඒ ඔක්කොම කරවන්නේ මේක තමන් අර cool mind එකට මේක ලේසියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම මේ එළියේ ඇතුලේ තියෙන ධ්‍යාරු ගතිය පමණයි. කියලා මිතනකොට මේක මම නෙමේ මගේ නෙමේ මට ඉතිනේ මෙහෙම කතා කරනවා ඥාන ලෝක කතා කරත් ඒක මෙහෙම යාගේ අයිති ශරීරයක් නෙමේ මොකද්ද තේජෝ දාතිය කියලා කියන බුදුහාමුදුරු ඊට රස්නේ ගතියෙන් යුක්ත කර්මානු විපාක වලින් ඒ කියන්නේ තමන් කන දානේ හරි මොන හරි ඒවා ඔක්කොම ජීර්ණය කරවන ඔක්කොම ඒවට උදව් කරන රස්නේ හීට් එකද ඇඟේ තියෙන උෂ්ණත්වය උෂ්ණ ගතියක් තියෙන මේක ඒක තමයි තේජෝ ධාතුව තමන්ගේ කියලා ගත්තත් බාහිර දැන් මේ සූර්යයන් එන රස්නේ ඒ රස්නේයි මේ රස්නේයි ඒක රස්නේ වැඩි බාහිරෙන් එන ඒ රස්නේ ඒක රස්නයක් පමණයි අපේ ඇඟ ළඟ තියෙන හින්දා තමන්ට හිතනවා මේක මගේ කියලා හැබැයි මේක හොඳට දැන් මෙහෙම කල්පනාවෙන් මෙහෙම හිතෙන් ඇත්ත පේන්ඩ නැචුරලි දෙනකොට තමන්ට තේරෙයි ඒ රස්නෙත් මේ රස්නෙත් ජස් රස්නයක් පමණයි
ඒකෙන් තමන් තේරුම් ගන්න ඕනේ මේක මට අයිති නෑ මගේ නෙමේ මට this does not belong to me this is not myself මට මගේ කියලා ගන්න බෑ එතකොට තමන්ගේ ඇඟේ තියෙන මේ හුස්ම ධාරාවක් උඩට යනවා එනවා තව ඇතුලේ කේක වායු ධාතුව තියෙන චලනය වෙන ස්වභාවය තියෙන එක වැඩියෙන් තියෙන එක තියෙනවා ඒක තමයි ඒක දැනුත් මේ එළිය හුළඟ තියෙනවා පින්වතුනි එළිය හුළඟයි ඇතුලේ හුළඟයි වෙනසක් නෑ ඒක හුළඟක් පමණයි ගතියක් පමණයි ඒක තමන් අර විපාක අනුව තමන්ගේ ඇඟක් කියලා හැදුනා ඒ හුළං ඒවා තැම්පත් වෙලා ඒක තමන් හිතෙන් මෙනී වෙන්න ඕනේ ඇතුලේ හරි බාහිර ඒකේ ඒ දෙකම හුළං පමණයි තොර සත්‍ය වශයෙන් මේක මගේ නෙමේ මට අයිති නෑ ඒ කියන්නේ මට අයිති නෑ මම නෙමේ මගේ නෙමේ එතකොට තමන් හරියට මේ මේ චෛත්‍ය හරි මේ භාවනා මධ්‍යස්ථානය හරි හදලා තියෙන ගඩොල් වලින් මෙතන බුදුහාඳුර කියන්නේ බුදුහාඳුනේ මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කොටසක් මං හිතන්නේ හට් එකක් අපි ඒකට කියමුකෝ මේ කුටියක් කියලා ඒ කුටිය මේ මොනවාද සිමෙන්ති වලින් ගඩොල් වලින් හදලා තියෙනවා. ඉතින් ඒක කට් එක කියන එක අයිඩියා එකක් අදහසක් කියන්නේ. හැබැයි සිමෙන්ති ඒවා වෙන් කළ ගත්තම එතන දෙයක් නෑ පින්වතුනි. ඒක මනසෙන් අපි හදාගත් එකක්. ඒ වගේම තමයි මේ ශරීරය. මේ ශරීරය තමන් ඇට වලින්, මස් වලින්, ලේ වලින්, හමෙන් එහෙම සකස් වෙච්ච එකට තමයි තමන් මේ පුද්ගලෙක් මම මේ මේ ඥාන ලෝක කියලා හිතට එන්නේ වෙන් කළා තමයි ඇත්ත ස්වභාවය ඒ වෙන් කළා තමන්ට එහෙම බලන්න පුරුදු වෙන්න මේක සාමාන්‍යයෙන් කල්පනා වෙනකොට සක්මන් කරනකොට හැබැයි දැන් මම මේක සමාධියකට ගෙනියනවා පින්වතුනි සමාධියෙන් පස්සේ අපි දැන් සක්මන් කරලා ඊට පස්සේ මම ඔය පොඩි අයිඩියා එකක් දෙනවා ඇත්තට මට අවශ්‍ය මේ පින්වතුන් ලඟාව මේ වගේ කොපි එකක් තියෙන එක බුද්ධ වචනය මෙහෙම ලාවට මමත් ප්‍රැක්ටිස් කළා මේ පින්වතුන්ලට දෙන්න මම නැතිද අපි හම්බුණත් නැතත් ඒ දේශනාවල් පොතෙන් අරගෙන කරන හැටි මම මේ කරන්න බලන්නේ ඒ කියන්නේ Tamanට මේක කරන එක කොහොමද මනසට ගන්නෙ මමත් ඒක කරනවා එතකොට ඒක යම් ස්පිරිට්ුවක් Tamanට එන්න ඉඩ තියෙනවා මොකද මේවා මාත් ප්‍රායෝගිකව වේදනාව නසා ගන්න පාවිච්චි කරපු අවස්ථා තියෙනවා මම අර අනත්ත ලක්ෂණ ඊයේ කිව්වේ ඒක අර විදියට තුවාලෙලයිද්දි ඊට පස්සේ හුස්ම නැති වෙන යනකොට ඒක ප්‍රායෝගික උදව් වුණා පින්වතුනි ඉතින් ඒ වගේ මේවත් තම වෙනම ඒ පොතපත ළඟ තියාගන්න ඕනේ බුද්ධ වචනය ළඟ ට්‍රාන්ස්ලේෂන්යක් මම දන්නේ නැදි මහලේ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා ඒව බලන්න පැහැදිලි එකක් Tamanට මේ බුද්ධ ජයන්තිය මන් දන්නේ ටිකක් එක ටිකක් ප්‍රශ්නයි කියලා කියනවා ඒකේ තියෙන ට්‍රාන්ස්ලේට් ද සහල්ලු තමන්ට බුදුහාඳුරුත් එක්ක කතා කරනවා වගේ දැනෙන්න ඕනේ මේකේ භාෂාවේ ප්‍රශ්නයක් වෙන්න අරකයි ඉතින් ওই ට්‍රාන්ස්ලේෂන්ස් කීපයක් තියෙනවා අල්විස්ද සොයිසද ඒ තියෙන ඒවා බලලා ගන්න වෙනවා හැබැයි ඒක තමන් මහන්සියෙන් හරි ඒවා කියවන්න පුරුදු වෙන්න ඕනේ මොකද බුදුහාඳුරු ගයිඩ් කරගත්තොතින් Tamante එක ලකූ වාසියක් අපිට ෂුව නෑ දැන් මම කොටස් කොටස් කියලා දෙයි හැබැයි ඒක මං වඩන විදිය හැබැයි ඕක මාර්ගඵලයක් ලබන්නම් මේ පදයක් බලනකොට බුදුහාඳුරු Tamante කතා කරා වගේ දැනෙන්න ඕනේ ඒ බුදුහාඳුරන්ට ඒ බලය තියෙනවා මේ මාර්ගඵල ලබවන මේක ඇති කරන්න ඉතින් පාලියෙන්ම උනත් ධර්මයේ ඒ කියන්නේ තේරෙන භාෂාවකින් සිංහලින් හෝ ඉංග්‍රීසියෙන් ඒක තමන්ට මේ ඒ වෙලාවේ සක්මන් කරනකොට හරි තියෙන්න ඕනේ. What now are the mental formations? මේ ටික මෙහෙම කළා. දැන් මම මෛත්‍රියට පොඩ්ඩක් හරවන එක සමාධියට. දැන් ඔහොම හිතුවනේ පින්වතනි තමන් හිස් වගේනේ බාහිර අභ්‍යන්තර ඒ ධාතු වශයෙන් බලනකොට මහාස්තිපදවන සූත්‍රයේ අනිත්‍යවත් මෙනෙහි කරනවා හරි ලස්සනට. ඒ කියන්නේ මේ පෘථිවිය උනත් කල් ගිහිල්ලා කොහොමද නැති වෙන හැටි පිච්චිලා මෙයා වෙලා. ඒතර අපේ හයිය ගතිය ඇතුලේ තියෙන එක කොච්චර නැති වෙන්න ඕනේද කියලා. අන්න ඒක මෙනෙහි කරන්නත් ඕනේ පින්වතුනි. ඒක හරි වටිනා ඒ ක්‍රමේ.
සමාක ලැව් ගිනියනවා මං හිතන ඔස්ට්‍රේලියාවේ වගේ හරියට එනවා ඒක කන්ට්‍රෝල් කරන්න බෑ නවතීද කියලා හිතන්නත් බෑ හැබැයි ඒවත් කල් ගිහිලා නැවතෙනවා ඒතර අපේ මේ චුට්ටක් තියෙන උෂ්ණත්වය කොච්චර නැති වෙන්න ඕනේද ඒකත් එක ක්‍රමයක් ඒතර කුණාටු සුලිසුලන් ඒවත් තියෙනවා ඒව නැති වෙන්නේ නැහැ වගේ ගහගෙන ගහගෙන යනවා ඒතර හැබැයි ඒත් ඒව එහෙම වෙන්නේ නැතුව තියෙන්නේ නැති වෙලා යන මොහොත එනවා ඒ වගේ අපේ මේ ළඟ ඇඟේ තියෙන චූටි හුලං ටික කොහොම නැති වෙන්න ඕනේද පින්වතුනි අන්න ඒක එහෙම මෙනි කරනකොට තමන්ට අතරෙනවා පින්වතුනි මේවා දිය වෙලා යනවා වගේ වෙනවා මේවා යහමින් කල්පනා කරාම අනිත්‍ය සංඥාව එනවා පින්වතුනි මේවා එකයි සූත්‍රවල විනිවිදව බුදුහාඳුරෝ ඒක ආය ආය රිපීට් වෙන්න ඕනේ එතකොට තමයි ඒක මෝරලා කමටහනක් වෙන්නේ මේක සම්බන්ධව අත්දැකීමක් ඇති වෙලා තමයි මගේ මුළු ජීවිතේම පරිවර්තනය වුනේ දකුණු අප්‍රිකාවේ මේ වගේ පරිසරයක හැබැයි මම මේ විදිහට බණ පොතක් කියලා බලලා නෙමෙයි ඒක ආවේ ඒක විද්‍යාව ඔස්සේ යනකොට මට දෙරණ විදිහට සංසාරේ වඩපු කමටහනක් පළ දෙන්න පටන් ගත්තා ඒ හරි නිෂ්කලංක සෝබා ධර්මයටයි මගේ මේ ආත් ජීවිතේ මේ වැඩිගෙන මෝරගෙන යන වෙලාවේ එදා ඉඳන් ඊට පස්සේ බුද්ධ වචනේ මේ සූත්‍ර හම්බුනාම දැක්කා මේ මෙතන මේක තමයි කියන්නේ බුදුහාඳුරු මේකේ සොලිඩ් ප්‍රැක්ටිස් එක තියෙනවා මේ බුදුවරයෙක්ගේ නියම වදන කියලා මට ඒ වෙලාවේ ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ හම්බුණා සූත්‍ර බැලුවා එදා ඉඳන් මම සූත්‍රයකින් ඇරෙන්න වෙන දෙයක් මිනී කරන්නේ නැහැ පින්වතුනි සමහර චුට්ටක් කියවෙනවා එක එක වෙන පොඩි ග්‍රන්ථ වුණාට මේ සත්‍ය හොයන්න කියලා වෙන ග්‍රන්ථ හොයන්නේ නැහැ ඉතින් මොකද වෙන ග්‍රන්ථ මට තේරෙන්නේ එහෙම වෙනවා කියන්නේ අපිට මේ බුද්ධ සූත් බුද්ධ වචනෙන් මොනවත් තේරිලා නැහැ තේරිච්ච කෙනෙක් මේක එක්ස්පීරියන්ස් එකක් ආවනම් වෙන එකක් රෙකමෙන්ඩ් කරයිද වෙන එකක් හරි යාගේ බණ හරි දැන් මගේ මේ මේ රෙකෝඩ් කරලා ඔයගලන්ට අහන්න කියලා මාර්ගඵලයක් ලබන්න මට කියන්න පුළුවන්ද ඒක වෙන්නේ නැහැ පින්වතුනි ඒක ඒ කියන්නේ ඒක තමන් මාව මොකක් හරි සද්ධාවක් ඒ චුට්ටක් හරියනකොට බුද්ධ වචනේ තමන්ට ඔළුවේ වැදිලා වුණොතින් කෙලින්ම බුදුහාඳුරෝ දකිනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඇත්තට පින්වතුනි මේ දකිනවා කියන්නේ පස්සති කිව්වම අවබෝධ වෙනවා කියන එකකට පස්ස කියලා විපස්සන අවබෝධ වීම විපස්සන කියන්නේ ගැඹුරට අවබෝධ වීම ඔය අවබෝධ වෙන්න තමයි ඒ අවබෝධ වෙන්නේ හිතන්න නැතුව හිතෙන්න ඕනේ පින්වතුනි ඒක තමයි මම දැන් කිව්වේ මාකට් එකට යන්න වගේම කියලා භාවනා කරන්න එපා ඒ කියන්නේ තමන්ව නිකන් හිතවන්න නැතුව භාවනා කරවන්න නැතුව තියන්න තමයි ඒ කිව්වේ. ඔහෙ නැචරල් වෙන්න රිලැක්ස් වෙන්න කියලා. ඉතින් දැනුත් ඒ විදියට වෙන්න ඕනේ අර මානසිකාරය පුළුවන් නම් ගන්න පුළුවන්. දැන් මං හිතනවා දැන් මෙහෙම තමන් එහෙම අනත්තයි කියලා මේක දැන් අයිති නැහැ කියලා චුට්ටක් චුට්ටක් එක්ස්පීරියන්ස් කරන්න. ෆීල් වෙන්න. කොච්චර සනීපද මං එහෙම හිටියාම එතකොට පෞල් වල තියෙන ප්‍රශ්නවත් දැනෙන්නේ නැහැ මගේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද ඒක බාහිර නිකන් ශබ්දයක් වුණා වෙනවා ඔහොම හිතුව ගමම කවුරු නිග්‍රහ කරා නම් නිග්‍රහ කරපු කෙනෙකුත් නැහැ නිග්‍රහව විඳින කෙනෙකුත් නැහැ Tamante ඒ සැහැල්ලු එනවා සාන්ති එනවා බුදුන්ගේ ඒ සතිපට්ඨානය හරි විදියට ක්‍රියාත්මක වීමෙන් දෝමනස දුක්ඛ දෝමනස ඒ වෙලාවෙම පහින වෙනවා පින්වත්නි හරියට ඇප්ලයි වෙනවා නම් එතකොට හිතන්න මේ සනීපයේ කොච්චර සැනසෙල්ලක්ද මේක මේ ඉන්න භාවනා කරන මේ අනිත් ඔක්කොටම හොඳටම වැඩේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒගොල්ලන්ට ඒ සුවය අඩුවක් නැතුව වැඩි වේවා. ඒගොල්ලන් විතරක් නෙමේ මේ වටේ වැඩ කරන කට්ටිය ඉන්නවා මේ භූමියේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තව විවිධ පිරිස ඉන්නවා. මේ මුළු කම්පවුන්ඩ් එකේම ඉන්න මිනිස්සු. තේ ලෝභ දෝස මෝහ දුර වේවා. ඒ මානසික සුවය ඇති වේවා. ඒගොල්ලන් විතරක් නෙමේ මේ වටේම ඉන්නවා වෙන අනිත් ඔස්ට්‍රේලියානු ජාතික අහිංසක මිනිස්සු පින්වතුනි ඒගොල්ලන්ට ඒ සමාජයට මේ වෙලාවේ කර්මය නැහැ ඒ ක්ලේශයන් නැති කරන පැත්තක් ඒ දැනුමක් ඒ ඥානයක් ලැබෙන පරිසරයක් තාම ලැබිලා නැහැ හැබැයි ඒගොල්ලන්ට ඒ තාම දුක් කරදරවල් තියෙනවා පින්වතුනි ඒගොල්ලන් ඒව හංගගෙන කරගෙන යනවා එළියෙන් බොරුවට පෙන්නනවා සතුටින් ඉන්නවා වගේ කෑ ගහගෙන hina වේගෙන මෙයක් කරන හැබැයි පින්වතුනි ඇතුලේ frustration depression ඒවට නිදි පෙටි අරගෙන තව විවිධ ආකාරයේ මේ ඉච්චරයි දන්නේ එක්ක ඔය විකුණන ඒවා හර්බල් ටී කියයි මේක කියයි ට්‍රැන්කුලයිස් කරන ටී එකක් කියයි ඒගොල්ලන් කොච්චර අසරණද කියලා හිතන්න පින්වතුනි
ඒ කියන්නේ මේ දැනුමින් ඒගොල්ලන් සීරෝ මොකද ඒ අය මේ වෙන ශිෂ්ටාචාරයක් භෞතික ලෝකේ මාස්ටර් කරන ඉන්ටෙලිජන්ස් එකක් ඩෙවලොප් කරන් යන ඒරියා එකක් ඒ කියන්නේ මේ ප්‍රඥාව මේ ගැඹුරින් ලෝක තල ගැන එහෙම මෙකැනිසම් එකක් තේරුම් ගන්න ශිෂ්ටාචාරයක් නෙමෙයි පින්වතුනි අපේ කොච්චර ගැඹීරද කොච්චර පරිපූර්ණද මේ කාම තලේ විතරක් නෙමෙයි අනිත් මම ඉස්සර සවුත් අප්‍රිකා ඉන්නකොට සවුත් අප්‍රිකා නෙමෙයි නිකෝසියා ඉන්නකොට මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ හිටියා මේ එක පකිස්තානි යාළුවෙක් එයා ඔක්කොම වර්ණාකරණේ ඇමරිකන් නේවා එයාගේ ඇක්සන්ට් එකත් ඇමරිකන් එයා අඳින්නෙත් ඇමරිකන් ඔක්කොම ඇමරිකන් විදියට තමයි ඊට පස්සේ මම දවසක් එයාට කිව්වා ඇයි ඔයා මේ ඇමරිකන් අයට වඳින්නේ ඔච්චර මේ මොකද්ද ඔගොල්ලන්ගේ රටේ ඉතින් ආකෝ හන්දට ගියා අපේ ඒවා මොනත් කරාද හන්දට ගියා ඒගොල්ලන් ඔහොමම කිව්වා මට එතකොට මං කිව්වා ඇයි ඕගොල්ලන්ගේ අය කොච්චර ඊට ගොඩාක් ඉස්සර ඊටත් ඉස්සල හන්දට නෙමෙයි හන්දටත් එහා ගියා කියලා එයා හිනා වෙලා විශ්මයට පත් වෙලක් ඇහුවා මම කවුද කියලා මං කිව්වා ඕගොල්ලන්ගේ සුෆිවරු එයාට හිනා ගියා ඒ කියන්නේ ඉතින් ඇත්තට පින්වතුනි අපේ ඉෂිවරු හිටියා තා හඳ නෙමෙයි හඳට ගොඩාක් එහා තමයි තාවතිම සතුසිත කියන යාම කියන තල දේවතල ඒවට ගිය අය එදා බ්‍රාහ්මණයව බ්‍රාහ්මණී ශිවරි ඉදිබල ලැබුව අයත් හිටියා ඒ දැනුම පදනම් කරන් තමයි බුදුරෙක් ලෝකට පහළ වුණේ ඒ බුදුරයන් වහන්සේ ඒ ලෝක තල වුණත් තව එහාට බ්‍රහ්ම ලෝක වුණත් ඒව හට ගැනීමක් තියෙන හින්දා නැති වෙනවා කියන ඒ ලෝකෝත්තර අනිත්‍ය ස්වභාවය ඒ කියන්නේ ලෝකේ විශ්මුණු මේ සියලු ලෝකතලවල තියෙන ඇති වෙලා නැති වෙන ස්වභාවය වටහා දෙලා අවබෝධයෙන් ඒ ඔක්කොම තරණය කරන හැටි නැති වෙන්නේ නැති තැනකට එන හැටි තථාගතයන් වහන්සේ පෙන්වා පින්තුනි ඔය ධාතු මනසිකාරෙන් උත් හිමීට මනස එන්නේ එතනටයි ඇති වෙලා නැති වෙන්නේ නැති ඒ මෙන්ටල් ස්ටේට් එකට තණ්හාව සිඳෙන තැනකට ඔවා හරියට කල්පනා කරනකොට අර මමත්වය අර හිස්වීම හිතෙන් වෙනවා අතහැරීම වෙනවා ඉතින් මේක කොච්චර සනීපද මම පින්වතුනි LTT අස්ස යනකොට එහෙමයි දැක්කේ ඒගොල්ලන් ඒගොල්ලන්ටත් මේක වඩන්න පුළුවන් ඒගොල්ලන්ට පංච උපාදානස්කන්ධයක් තියෙනවා මේගොල්ලන්ට තණ්හාව නැති වුණොත් මේගොල්ලන්ටත් ඒ සනීපය ලැබෙනවා කියලා මම එහෙම ඒගොල්ලන්ට මෛත්‍රිය වඩාන යනකොට ඒගොල්ලන් බැලුවා මේ ක්ලිනොච්චුවල හරියට වඩිනකොට ඉන්ටර්විව් කරා මේගොල්ලන් ඇහුවා උපවාසයයි මේ ස්වාමියයි ඔච්චර සතුටු කියලා මං සතුට මොකද ඒ භාවනාව වඩාගෙන ඒගොල්ලන්ට සෙත් පතාගෙන ඒ ගමන කියේ ඉතින් මං එච්චර විස්තර කරේ නැහැ හැබැයි ඒක සත්‍යක් තමට සත්‍යක්‍රියා කරන්න පුළුවන් මේ ඇඟ තියෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි මේ ඇඟ තියෙනවා හැම සත්වයකටම මේ ධර්මතාවය ඔක්කොටම සත්‍යයි මේක වැඩුවතින් ඔක්කොටම විමුක්තිය ලබන්න පුළුවන් ඒකින් තමයි මේ ඔස්ට්‍රේලියානු ජාතික අයටත් මේ ඉන්න විශේෂයෙන් ඇබෝර්ජිනීස්ලටත් කියන්නේ මේ ඉස්සර මොකද ආදිවාසීක ඒ අයට මේ ජපන් චීන කේ කට්ටි ඇවිල්ලා ඉන්නවා රිෆියුජීස්ලා තායිවාන් වියට්නාම් මේ හැම මිනිස්සුකම වික්ටෝරියා ස්ටේට් එකේ ඒ ඔක්කොටම මේ උත්තම ශාන්තිය ලෝභ දෝස මොහ නැති වෙලා මේ ධාතු මනසිකාරය සිත කරන් ඒ සැහැල්ලු වෙලා රිලැක්ස් වෙන පැත්තට ඒ අයටත් නිවනට ලං වෙන්න ලැබේවා වික්ටෝරියා විතරක් නෙමෙයි මුළු ඕස්ට්‍රේලියාවටම ඊට පස්සේ ලංකාවේ ගම් නියම් ගම් කූඹි වගේ මිනිස්සුන්ට මේ සත්‍ය දැන් අවබෝධ වේවා ඊට පස්සේ ඉන්දියාවේ මුළු කූඹි වගේ ගොඩාක්ම ජනගහනේ ඉන්න හෙලිකොප්ටර් එකකින් යනවා වගේ ඒගොල්ලන්ටත් ලෝභය ද්වේෂය මෝහය දුරු වේවා ඒ වගේම නේපාලයේ ටිබෙටේ චීනයේ ලකු ජනගහනයක් ඉන්නවා. මේ ප්‍රාන්තවල හැම මිනිසියෙකුටම සංසීමක් ඇති වෙන්න. ඒ විතරක් නෙමේ. ඔහොම හිත යවන්න. පකිස්තාන්, අෆ්ගනිස්තාන්, ඉරාන්, ඉරාක්, සිරියා, මෙඩිටරේනියන්, මොනවාද? එතකොට අප්‍රිකාව, යුරෝපය, සවුදි අරේබියා නෝත් ඇමරිකා සවුත් ඇමරිකා ඔස්ට්‍රේලියාවට ආයෙන්න තායිවාන් මේ ජපයන් ඔස්ට්‍රේලියාවට ආයෙන්න මේ ඔක්කොම මනුෂ්‍යයන් කවුරුත් අයින් කරන්න නැතුව ඒ හැමෝටම හිතට මැවිල දෑතින් බලන වගේ පෘථුවිය දිහා මේ ඔක්කොටම ලෝභය ද්වේෂය නිවන් සාන්තිය ලැබේවා කාටත් අඩුවක් නැතුව ඒ නිවන සුවපත් වීම ඇති වේවා
මනුෂ්‍ය විතරක් නෙමේ වැඩි හිතන්නේ ලාවට හිතන පෘථිවිය ඈතින් බලනවා වගේ ඒ පාරම සත්වය ඔක්කොම සත්තු බල්ලෝ පූසෝ ඇමීබා මේ ඔක්කොම සත්වයන්ට ලෝභ දෝෂ මොහ නැති වෙන්න මනුෂ්‍යාත්මයක් ලැබෙන්න නිවන් මග යන්න ලැබෙන්න යක්ෂයෝ භූතයෝ ප්‍රේතෝ එහෙමයි ඉන්නවා ඒ තලවල ඉන්න අයටත් මනුෂ්‍යාත්මයක් ලැබිලා නිවන් ධාතුවට යන්න ලැබෙන්න වේතරාණී පදුම කියන අපාය ලෝකවල අවිච්‍ය දක්වා ඒ ඔක්කොටම අවංක විතන් අපි මේ කතා කරන වෙලාවේ පින්වතුනේ දුක් තියනයි ඉන්නවා මේක නිකම් මනස්කල්පිත එකක් නෙමේ දැන් මෙහෙම කතා කරනකොට මෙහි හිරගෙවල් වල ඉන්නවා වගේ මරණීය දඬනේ දීලා ඒවා දීලා ඉන්න කට්ටිය ඉන්නවා ඩිපෝට් කරන්න බලාගෙන ඉන්නවා ඔහොම ජීවිත තියනවා පින්වතුනේ ඉන්ටෙන්සිව් කෑවල ඉන්නවා ඒ වගේ මේ මනුෂ්‍ය ලෝකයේ පේනවා දුක් හැබැයි මේකට සමාන කරන්න බැරි දුක් විඳින තල තියෙනවා. ඒ අයටත් හිතන්න බුදුවරෙක් පහළ වුණේ ඔක්කොටම පින්වතුනි. ඒ හින්දා පාතාල ලෝකේ ඉඳන් ඊට පස්සේ චතු මහරජික තාව තිමස තුසිත යාම නිම්මාතරති. ඒ ඔක්කොම තලවලට ඒගොල්ලන්ගේ ලෝභ දෝෂ මොහ අඩුයි. ගන්ධර්වයන් ඉන්නවා, සුරංගනාවල් ඉන්නවා. ඒ අයටත් ඔක්කොම ලෝභයේ ද්වේෂයේ මොහ හික්මන්ටම තුරන් වෙලා නිවන් සුවය ලැබෙන බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්ම අබස රකණිතා බ්‍රහ්ම ලෝක දක්වා ඒ ලෝක තලවල් හිතේ මවිලා ඒගොලන්ට ලෝභය නෑ ද්වේෂය නෑ හැබැයි මෝහය තියෙනවා පින්වතුනි මම කියන ෆීලිංක තියෙනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය ඒගොලන්ට වැටහිලා ඒ මම නෑ නේද කියලා සැහැල්ලුව ඒ අතරීම ඒ අයටත් ඒ නිවන් ධාතුව ස්පර්ශය වෙන අකනිතා බ්‍රහ්ම නේ සංඥා නා සංඥා කියන ලෝතලවල ඔක්කොටම ඊට පස්සේ එළියෙන් මුළු මනුෂ්‍ය ලෝකේ අපාය ලෝකවල දේවලෝක බ්‍රහ්ම ලෝක එළියෙන් තියෙනවා වගේ ඒගොල්ලන් තමන්ගේ බබාලා කියලා හිතලා අම්මා කෙනෙක් හිතෙනවා වගේ ඒගොල්ලන්ට ලෝභය ද්වේෂය ඔක පොඩි වෙලාවක් ඇඟ සැහැල්ලු කරන් හිත සැහැල්ලු කරන් අර විදිහට ප්‍රාර්ථනාව කරන්න ඒ චිත්‍රේ කමඨහනේ නිමිත්ත අරගෙන මම නලලෙන් හිතන්න පුරුදු වෙනවා නලලෙන් හිතනකොට තමන්ට හුස්ම ගන්නවා දැනේවි ඇඟ පැත්තට හරියට හිතනකොට හරි සනීපයක් නලලට එන්න ඕනේ පොඩ පොඩ වැඩි කල්පනා කරන්න යන්නෙත් නෑ ඒක හැමම අර නලල සනීපයක් එන විදිහට ඒ ඔක්කොම තලවලට එහෙම සැනසීමක් එන්න සෝයක් එන්න ලෝභ දෝෂ මොහ දුරු වෙන්න මට පිටාව දැනෙන්නේ නැතුව පාවෙලා යනවා වගේ සැහැල්ලු කරගන්නවා පිටු කොච්චර සනීපද කල් ගුහාවල විවේක සුවේ තමන් ගෙවලුට ගියාම කාමරවල උදේට පටන් ගන්න පුළුවන් අර විදියට බුදු වුණ ගීතයක් කර මොනවා හරි එකක් තියලා ශක්තිය දීලා ක්‍රමෙන් ක්‍රමෙන් ඇඟ රිලැක්ස් කරලා ෆ්‍රෙෂ් කරගෙන ධර්ම පොතකින් අර වගේ ධාතු මනසිකාරය හරි ඒවා මෙනී කරලා අප්ලයි කරලා එහෙම අතරගෙන ඊට පස්සේ ඒවා මෛත්‍රියට හරවලා ලෝක සත්‍යයටම සමාධියට වඩාගෙන තම රස්සාවට ගියා නම් කොච්චර දෙයක්ද පිටුදී සමාධියේම ප්‍රාර්ථනා කරන්න දෙන්නෙත් නෑ තමගේ මනස නිවෙනවා එච්චරට කතා කරන්නත් බැරි වෙනවා හිතන එකත් අඩු වෙනවා පිටුදී පොඩ්ඩ පොඩ්ඩක් දකින්න ඕනේ ඒක ලොකු වස්තුවක් පින්වතුනි තමන් පූජාවල් යාග හෝම තොවිල් මොනව නැටුවත් මොන මොන පින්කම් කළාවත් මේ මොහොත තරම් පින්කමක් නැහැ තමන්ගේ හිත අරම සනීපෙන් හිත මිදෙනකොට
මෙච්චර සනීපත පිටකතනි සාමි මාංශෙත් එක්ක ඒ සනීප ලෝකෙට යන්න ඔක්කොම අතහැරලා යන මොනවත් හිතවිල්ලක් එන්නේ වෙච්ච දෙයක්වත් වෙන්න යන දෙයක්වත් සනීපේ වුණත් පිංගුතුනි දැනීමක් ඒකත් අර එක විදිහකට හිතුවේ හින්දා හිත පීටපු හින්දා ඇති වෙච්ච දේව හේතුවකින් හටගත්ත දේව ඒ මොලේ හරිය සනීප හරියත් මට අයිතිනේ ඒක මස් කෑල්ලකට එන පස්සද්දි හරි ෆීලිංග්ස් දැනීම තව ටිකකින් ආයෙව වෙන ඒවට හැරෙන්න පුළුවන් ටක් හුස්ම රැල්ලට නිකන් නෝමල් බ්‍රීත් වෙන එක බලන්න පුළුවන් මෛත්‍රියෙන් පස්සේ පල්ලේ බලනවා කියන්නේ මෙහෙ මුඩට ගිහිල්ලා පල්ලෙහාට යන රිලැක්ස් වෙන්න කර ඒකෙන් නිකන් ඊට පස්සේ නෝට් කරන්න නොස්ට්‍රිල් එක හරියට ඇරෙන හැටි පොඩි ගඟක් යනවා වගේ බලන්න කියලා වෙහෙසෙන්නේ නල්ල හරිය සනීපයකට ගෙනල්ලා නිකන් පොඩ්ඩක් අවධානය යොමු කරනවා දැන් පින්වතුනි දානෙට යන්න වෙලාව මං හිතන්නේ 11:20යි ඒකින්ද මීට දානෙ වළඳලා මමත් පිංගුතුලත් එක්ක වළඳන්නම් මේ මයිකින් ඇහි මගේ මං හිතන්නේ පාත්‍රයේ මේ කට්ටිය ගේ මයිකටත් පොඩි දෙයක් තියෙනවා ඒක හොඳට කරොත් රහ ගන්න නැත්නම් දවල් කාලේ පවර් එකක් එනවා ස්ට්‍රෙන්ත් එකක් එනවා ඒ ටේස්ට් එක කටට ගන්න නැතුව තමන් ගිලින්න ඕනේ ඒක කන්ට්‍රෝල් කරොත් තමන්ගේ ළමයි ඒ සංඥාත් අඩු වෙනවා මේ ළමයි මේ මගේ මහත්තයා කියලා ඒ කාම ලෝකේ ඒව තදට දැනෙන්නේ අර කෑම රහ ගන්නකොට ඒ රහ තමන් හොඳට විඳින හින්දා අර අනිත් අරමුණු වලටත් ඒක බලපානවා පින්වතුනි. ඒ රහ ඒ වෙලාවේ තැරෙවෙන නිකන් මේ ජරා ගොඩක් නේද කියලා තමන්ට ඒව හරියට පේනකොට ඒ වෙලාවට දැනෙනකොටයි මේ හිතක් පහළ වුණේ මේක චොක්ලට් හරි මේක කට්ට සම්බොල් හරි. එතකොට ඒක එහෙම තැරවිලා නැති වුණාම එතන ඒ විඥානයක් හිතක් නෑ නේද? අන්න ඒක කෙලින්ම පේනවා මම කියලා ගන්නේ ඔය නැති වෙලා ඇති වෙලා නැති වෙන දෙයක් නේද? ඒවා හිතට පේනකොට තමන්ට ඒක අතහැරෙනවා ලොකු සැහැල්ලුවක් එනවා කැඩෙනවා මමත්වේ ඒවා කැඩෙනකොට අර අනිත් සංඥාත් ලොකුවට බදාගෙන මේ කෑදරකමින් අම්මා තාත්තා මේ ළමයි කියන එක ඒකත් දකින්න මේ කුණු ශරීරයකට මේ මොහොතකට දකින්න දෙයකටයි වෙන්නේ කියලා ඒ ඔක්කොම බලපානවා ඉතින් මේ පිංගතුන්ලා හිමීට දැකිටලා ඒක මං හිතන්නේ කෑම සකස් කරලා තියෙන තැනට යන්න වෙයි මගේ පාත්‍රේ මෙතනට ගේවි මම මෙතනදී වළඳනවා ඒ වළඳන එක මමත් ඔය පිංගුතුලට පොඩ්ඩක් ඒක පෙන්වන්න ඕනේ වළඳන ගමන් දිවේ රස ගන්න නැතුව ඒක යෝගිවරුත් කරනවා හිමාලයේ ඒක ධ්‍යාන වඩන්නේ ඒක පාවිච්චි කරා ඉතින් රහතන් වහන්සේලා කොච්චර කරන ආර්යයන් වහන්සේලා කොච්චර කරනවා කරන්න ඕනේ දෙක එහෙනම් එහෙනම් අපි අර අත්දස් සමාදන් වෙච්ච අය අනිවාර්යෙන්ම හෙට උදේටත් එක්ක හිතාගෙන ආයි මීට පස්සේ වළඳන්න හිතන්න මේ රහ ගන්න නැතුව ඒක ගත්තම Tamanට දවස් 7කට හරි 8කට හරි ශක්තියක් එනවා මහ පවර් එකක් එනවා පින්වතුනි අද try කරමු අපි රහ ගන්න නැතුව පූජනීය ජීවිතයක් හදාගන්නේ කොහොමද කියලා නැත්තම් භාගයට රහත් ගන්නවා පෙරුම් පුරනවත් කියලා කියනවා ওই දෙක දෙකට වෙන්නේ නැහැ හරි එහෙනම් දරුවසන්න වීරියෙන් ඇති කරගත්ත ධ්‍යාන මේ පින්වතුලට කවදෙන්ද මේ වෙලාවේ සයිමාංශ මේ මුණ ගැසෙච්ච වෙලාවේ ඒ උත්තම චිත්ත බලය පාලනය කරන ශක්තිය මේ ඇත්තටම නිවන ගැන කතා කර කර ඉන්න නෙමෙයි නිවනට ඇත්තට යන්න පිරිසක් වෙන යුගයක් මේ කාලේ වෙන්න ඒක කරන්න පුළුවන් දෙයක් පින්වතුනි අපිට කරගන්න බැරි වුණාමයි අනිත් අයට බෑ කියලා හිතන්නේ පුළුවන් නම් අනිත් අයටත් පුළුවන් ඒකින්ද
මම පතනවා මේ වෙලාවේ මේ ඉන්න පිරිසට ඒක විහිද වෙන්න ඒ චිත්තපලයේ ඒ සමාධිසුවේ නිස්ක්ලේසි ඒ ශිවරුංගෙන් පටන් අරන් ආර්යයන් වහන්සේලා ඉදා භුක්ති විඳපු ඒ කෑමවල වලට අරමුණු වලට රස විඳින්න නැතුව ඒ සත්‍ය හොයාගෙන කියල ඒ ඇත්ත ප්‍රඥාව ආර්ය ඥානිය පාල කරන් ඒ උතුමන් වහන්සේලා නිවී සැනසී මේ සසර තරණය කරපු ඒ මාර්ගය මේ පිංගුතුන්ලටත් මතුවේවා අඩුවක් නැතුව මේ අවස්ථාවේකට හයියක් ශක්තියක් වෙන්න මේ පිඹට දුකයි පිංගුතුන්ලා ගැනට හිතනකොට මට ඔක්කොම ගැන හිතෙනවා ඒකයි මං කියන්නේ මම කාටවත් විශේෂ බැඳීමක් නැහැ ඔස්ට්‍රේලියාවට මේ මිනිස්සුන්ට ඒකයි මම හිතනවා කවවරි මේ දන්න කට්ටියක් හිටියනම් මොන හරි පොඩි මේ ඔස්ට්‍රේලියානු ජාති කට්ටියට වුණත් වෙන කට්ටියත් මේ හාමුදුරුවෝ කැවිලා ඉන්නවා හිමාලයේ හිටපු මරණය ෆේස් කරපු මොකද ඒ කියන්නේ කැලේ වස්සු අලි මේවත් එක්ක LTTS එක උණ්ඩේට ඒගොල්ලන්ට බය නැතුව මෛත්‍රිය විශ්වාසය තියාගෙන ඒගොල්ලන් සීලය විශ්වාසය තියාගෙන ඒ ගමන් කරන හැටි තව මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය ඒ බිය නැති කරගන්න පාවිච්චි කරන ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කාටද දැනගන්න ඕනේ මේ බුද්ධ කියලා කියන කෙනෙක්ගේ මේක කාටත් පොදුයි හැබැයි මම අනාගතය හරි පතනවා මේ වෙලාවේ දෛවයෙන් හම්බෙන්න හිටපු කට්ටියක් වෙන්න හැබැයි කවදා හරි මේ හැමෝටම අවස්ථාවක් හැම ලෝකේ ඉන්න හැම මිනිසියෙකුටම එහෙම හිතන්න පුළුවන් වඩන්න පුළුවන් මේ සසරෙන් ගැලවෙන්න පුළුවන් ඒ හැමෝටමයි මේ බුද්ධ ශාසනයේ කෞතික වස්තුවක් වෙන්නේ නැතුව ප්‍රාණවත් වෙලා ඒ උත්තමෙන් වහන්සලායි මේ පොළවේ ගමන් කරගෙන ඒ උත්තම ආරක්ෂා විමුක්තිය ගැලවෙන්න පුළුවන් පරිම පිරිසකට ඒ අවස්ථාව ඇති කරගෙන සතුන්ට තමනුෂ්‍යන්ට දේව බ්‍රහ්ම ලෝකතක් ඒ හැමෝටම විමුක්තියක් ලැබෙන්න ඒ පූජනීය උත්තමෙන් වහන්සලායි මේ පොළවේ වඩින කාලයක් නොබෝ කලකින් මේ පිංමුතුන්ලට ඒ ශක්තිය දක්කින්ට ලැබෙන්ඩ මේ අවුරුද්දෙත් පටන් ගැනීමක් යම් දේවල් වෙනවා මේ විශ්වයේ පිංවතුනි තව අවුරුදු එකක් දෙකක් යනකොට ඇස් කං ඇරං ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් ඉන්ද මේ පිංවතුන්ලට ශක්තිය ලැබෙන්ඩ ඒක අවස්ථාවක් වේවි තමන්ට තව තව එන්කරේජ්මන්ට් එකක් ධෛර්යයක් ලැබෙවි ඒක හිතන්න ඕනේ ඇත්ත හිතන්න මේ වෙලාව අපි නයිට් ක්ලබ් එකක් අස්සෙන් යන වෙලාවක් කියලා මොකද ආහාර කියන්නේ ඒකෙන් තමන්ගේ ලොකු එනර්ජි එකක් ගන්න යන වෙලාවක් ඒ කියන්නේ වින්දනයේ අධිකව තියෙන තැනක් ඒ කියන්නේ රෙස්ටෝරන්ට් ඉක්මනට යන බිස්නස් ඉක්මනට බිස්නස් එකක් කරන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකක් එහෙම හදලා හරියට රහ කෑම හදන පොඩි කිත්තියට පින්වදනි ඒ චූටි කිත්තියට තමයි අපි ලොකු වස්තුවක් නැති කරගන්නේ මේක ටිකක් ඉන්ටෙන්සිව් වෙයිද දන්නේ නැහැ මොකද පොඩ්ඩක් කරත් ලොකු දෙයක් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ හම්බුණා නම් මේ ඔක්කොම අතරලා කඩාගෙන යන ගමනකට හම්බෙනවා මිස අංජනන් එලි බල බල වැඩක් නැහැ පින්වතුනි මං ආපු එකෙත් වැඩකුත් නැහැ මාව හම්බෙලා වැඩකුත් නැහැ අපිට පොඩ්ඩයි වෙලා තියෙන්නේ මේගොල්ලන් ගානේ කිවි එහෙම මින්න තැන්වල අපි බලන්ත රිලැක්ස් කරන් පුළුවන් නම් කාත් එක්කවත් කතා කරන්න නැතුව ඉඳ බලන්න ශබ්ද නැතුව චුට්ටක් රිලැක්ස් එක මේ සති සම්පජන්‍ය හැමතැනම වඩන්න පුළුවන් පින්වතුනි දෙවිවරුන වීඩියෝ කරන්න ඇති ඒගොල්ලන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ මොනවත් හොරෙන්වත් කරන්න නැති පැත්තකට යන්න ඕනේ දුකනේ එහෙම කරාම තමන්ට පදනම හැදෙනවා ශක්තිය වැඩෙනවා සීලේ පිරෙන්නේ කය වචන සිතවිලි මේ පිරිසුදු කරනවා කියන්නේ ඒකෙන් තමයි පින්වතුනි
පින්වත්නි වැඩිය කෑමවල මොනවාද පාට වැඩි තින අද මට පින්ඩපාත බෙදන මොකද පාටයි සුවඳයි සුවඳ නෙමෙයි ගඳ ඇත්තටම පාටයි ඒක තමයි අපි ටග් ගාලා අල්ලගන්නේ පාට කොයි එකනේ ඒක ඩෙකරේට් කරන්න කෑම අනිත් එක තමයි ඒක ගෑනු මං කියන්නේ ගෑනු කියන්නේ මේ මම ගෑනුන්ට පිරිමි හයිද පින්වත්නි ගෑනුන්ගේ තියෙන සෙන්ට් එකයි ඩ්‍රෙස් එකයි ඔය දෙක ඔය රාගයෙන් පස්සේ ලොකුම ඇට්‍රැක්ෂන් එක තමයි කැම කැම මේ කන්ට්‍රෝල් කරන්නකොට රාගයත් ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා ළමයින්ට තියෙන ඇටැච්මන්ට්ස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා කන්ට්‍රෝල් කරනවා නෙමෙයි නිකම්ම නැති වෙනවා අඩු වෙනවා අර නැත්තම් අපි කොච්චර අපේ ආච්චිලා හිටිය පුතා එහෙ මැරෙනකොට ඇඬුවේ නෑ කඳුලක් හෙළුවේ නෑ ජපමාලාව තියාගෙන පිළිරුවක් බලාගෙන හිටපු ආච්චිය මගේ සීයාගේ අම්මා මොකද ඒගොල්ලන් තපස් දී දූතංගදාරි ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තියෙන බුරුම පස්සලේ බල්ලේ අපි මොකද හම්බ වෙන්නේ ඒ බලය අපිට ලැබෙනවා මොකද අපි ෆලෝ කරන්නේ තුමන් වහන්සේ ගිහි කට්ටියට ආවා ඒකත් ඒක කඩාගෙන ගියා ඊට පස්සේ අහන්න හම්බෙන්නේ අපේ ආච්චි මගේ මුණ ඒ කියන්නේ ඒගොල්ලන් ටීවී බැලුවා අරම මේවා කර කර තත්ත්වයට ආවා ඒකින්ද ඒගොල්ලන් කටිපින්කම් කරා වජිරාමයේ අරම මේවා කඳුළු ඇලෙන්න මේ හාමුදුරන්ට වඳිනවා හැබැයි මට මේ වගේ දැන් ඉපදිලා ඇති කොයි හරි මම පතනවා මේව ඇවිල්ලා මේ ධර්මයේ ලැබෙයි කියලා ඉතින් දැන් මේ පිංතුන් තමන් ගැන කතා කරනකොට තමන්ගේ මුණ බුරලයි කට්ටිය මතක් වෙනෝනේ මෙහෙම හෙල්ලෙන්නේ නැති අම්මා කෙනෙක් ආච්චි කෙනෙක් මම දැක්කා ඒක ඇක්කලා නෙමෙයි මේක ඇත්තට තමන්ගේ හිතට දාගෙන කරලා ඒ සනීපෙන් නිර්භීත වෙන්නලා බුදුහාඳුනම ඇත්තට ෆලෝ කරපු කෙනෙක් වෙන්න එක පින්වතුනි අර සුවඳයි පින්තූරේ තමයි ඒක වැඩි බලන්නේ මොන මොකද්ද තියෙන කෑම එක කියලා ප්‍රත්‍යක්ෂා කියලා අපි භික්ෂුණවන්සලා කරනවා නේස පින්ඩ පාතන් ඕම කියලා කියනවා ඒක ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජීවෝ සුනි මේක ධාතු මාත්‍රයක් විතරයි කියලා කියනවා සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ කියලා එම ඒක හැබැයි කියන එක විතරක් නෙමෙයි මනසෙන් ගන්න එකක් තියෙනවා ඉතින් තව මේ පටට එනකල් මේ අත මේ කට ගාවට එනකල් අරින්නේ නැහැ පින්වතුනි. එතකොටත් ඒක කන්ට්‍රෝල් එකක් තියෙනවා. කෑම බලන්න යන්නේ නැහැ. බැලුවටින් ඒක තක් ගාලා වසී කරනවා. අනිත් එක තමයි වමනේ දැම්මොත් කොයි වයිද කියලා හිතනවා දැන් මේ වෙලාවේ. ඒ ගොරෝසු ඔළුවට ප්‍රකට වෙන අපිරිය පින්තූරයක් හිතට ගන්නවා. මෙම ඔක්කාවට આવතින් වමනේ આવතින් කොයි වගේද? ඒ වගේ නේද මේ තියෙන්නේ දැන්. ඒ පින්තූරේ ඔළුවට ගන්නවා. අනිත් එක තමයි ටොයිලට් එකට ගියාම එන ගඳ ඒක සීපත් කරනවා. ඒක ඒ දේනේ මෙතන තියෙන්නේ මේක කෙලින්ම ටොයිලට් එකට දැම්මත් කමක් නැහැ කටට ගිහිල්ලා බඩට ගිහිල්ලා යන්නේ නැතුව නේද ඉතින් මේක බලන්න අමුතු ප්‍රොසෙස් එකක් තේරුමක් තියෙනවද පින්වතුනි මේවා කල්පනා වින එක තමයි සත්‍ය බලන එක දැන් තව පරක්කු වෙන්න ඉස්සෙල්ලා අපි ඊට පස්සේ දැන් මොහොමම යෝගච්චත්තින මම ඒක අයින් කරන පොටක් මේක වැඩි බලන්න අරකයි මොනවද වළඳන්නේ බඩගින්න ගින්නක් තියෙනවනේ ටිකක් දුර්වල ගතියක් ඒකට අවශ්‍ය දේ තමන් දාන්න ආහාරයක් හැටියට හිතනවා හැබැයි පරිස්සම් වෙනවා මේ දිව රසය ගන්න නැතුව කොහොමද වළඳන්නේ ඒ කියන්නේ දත් වලින් හපන්න බලනවා මේක වයිට් ටරවේයි ඒ කියන ඊට පස්සේ ඒක කෙල ජරාව එතන මිශ්‍ර වෙන හැටි හිතෙන් පික්චර් කරන්න ඕනේ ඒ පික්චර් කරන්න පුළුවන් හයිය ලැබෙනවා ඒකේ පින්ත් මේ කෑමල සුවඳයි පෙනුමයි ගන්න ඇතිකොට ඒක තමයි අල්ලගන්නේ අර සත්ව මොලේ අල්ලගත්ත ගමන් හිතන මොලේ බැරිව යනවා සතිපට්ඨානේ වන්න මොලේ වැඩ කරන්නේ නැතු යනවා ඉතින් මේ දෙකෙන් තමයි අපි ට්‍රයි කරමු දැන් මේට මේක පොඩ්ඩක් වැඩනත් වටනවා පින්වතුනි මේක මේ කමාන්ඩෝ ට්‍රේනින් එකක් තමයි
මෙහෙම බලනකොට තමන්ගේ අත දිහා බලන්න පුළුවන් ඒ කායගත සතිය ඒකෙන් යුක්තවයි මේක අත ගහන්න ඕනේ තමන්ගේ ශාරීරිය දිහා බලලා මෙහෙම ඇඟ ජරාවල් වලින් හැදිච්ච රූපයක් නේද පෝෂණය කරන්නේ මේ කෑම ජරාවල් වලින් තලගොය ඒගොල්ලන් කන කෑම අපිට අප්‍රියයි දෙවිවරුන්ට අපි කන කෑම අප්‍රියයි भुक्ति मठ भावना हट बैडेन बुधुहा प्रतिपत्ति पूजा वावेनोट मन दीव तेरव परिसंगे बलन ओहे गोबल कर किसीम रसयाकोकेंदन को वैडिये वाले मुखद ටෙන්ෂන් එක එන්නෝනේ මේ කුණුප ශරීරයක් නේද මේ වනදන්නේ යථාර්ථයෙන් වෙන දේ මේ ශාරීරිය ජරා ගොඩකින් පෝෂණය කරනවා හැත්තට වෙන දේකනේ පින්වතුනි මේක වමෑරුවති මෙයා කරොත් තව බඩ ඇතුළට ගියාම තවත් එහෙමයි මේකෙන් දුකක් වෙන්නට කැමති අත්හරින්න ප්‍රයෝජනෙට ගෙනවද එක පාටම නලල හරිය සනීපයි එතකොට ඒක මේ දැම් දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් විඳින්න තියෙන සනීපය මේක අත්හැරියොත් අරක ලැබෙනවා මේක භුක්ති විඳිනොත් ඒක ලැබෙන්නේ නැහැ ඒ රස විඳම රසය වෙනකොට අනිත් සත්ව මොලේ නැවති වෙන්නේ එතකොට නිදිමත ඔක්කොම අනිත් සත්තුන්ගේ මේ මේක වැඩෙන පටන් ගන්න ඕල්වේ තමන්ට ආස කරන දෙයක් පණිරහතයක් එහෙම තර වෙනකොට නිකන් තමන්ට අමතක වෙනවා මේකේ ජරාවක් කියලා බලන්න ඒක නිකන් අර චූටි දැනීමකින් ෆීලිං එකට ඉඩ දුන්නම අර ඇත්ත තත්ත්වේ නැතුව යනවා හැබැයි ජරාවක් ඒකත් කතා පිරියාවක් මේක එළියට ගිහිලා බැලුවොත් කෙලත් එක මිශ්‍ර වෙච්ච බුදුහාඳුර කියනවා මෙහෙම වින්දනය විඳින කෙනෙ විඳීම ඉඩ දෙන කෙනා දුකට ඉඩ දෙනවා කියලා විදීම අතරින කෙනා who delights in feelings delights in suffering බුදුහාඳුර කියනවා විඳීම මේ ආස්වාදය හරි විඳීම ඉඩ දෙන කෙනා දුකේ විඳීම දුක වැඩි දුකට ඉඩ දෙනවා කියලා දුක
මේ විඳීම දුරු කරන්න යන කෙනා අනිවාර්යයෙන්ම එතකොට මේ දැනෙන එක ලස්සනට පේන පැණි වගේ හැබැයි ඒකෙන් එන ලොකු විනාශය දුක Tamanta ගොඩාක් අනාගතයේදී විඳින්න වෙනවා මොකද මේක දැන් ඉඩ දුන්නම අනිත් බැඳින්වත් අහවරු වෙනවා පින්වත්නි ළමයින්ට මහත්තුරුන්ට නෝනලට කෙවල් දොරලුවට රස්සාවල් වලට මේක මෙතනින් මේ වෙලාවේ කැඩෙනකොට අරවත් කැඩෙන පටන් ගන්නවා තමේ වදානේ වන්ද ලිවරච් ගමම්ම භාවනා කරාම ටග්ගල ඒ අතරියම අර සුවයක් එන්න එපේ ඒක එක්ස්පීරියන්ස් වෙන්න ඕනේ අරකෙදී පොඩ්ඩක් මෙයා වුණා නම් අරකෙටියක් අඩුවේ ඒක කමන්නේ හැබැයි ඒක දකින්න ඕනේ දානේ වන්ද ලිවරච් ගමම්ම මොකද අර රසය ගත්තේ නැහනේ අරකෙටට රසය එන්න ඕනේ ඒ නිරාමිස රසය ඒක කනෙක්ෂන් එක පේනවා